සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. ආසියානු කුසලානයේ ආරම්භ වීමට ඇත්තේ තවත් සතියකටත් අඩු කාලයක්. ඉතින් ප්‍රධාන තරගාවලියක් ලං වෙනකොට ලෝකෙ වටෙම්ම විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටකින් ගොඩක් කතා ඇහෙන එක සාමාන්‍ය දෙයක්. මෙවර ඔවුන්ගේ කතා මාතෘකාව චන්ද්‍රයේ ඥානය සහ ලෝක කුසලානය. කතාවට කලින් රටක් විදියට ඔවුන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඉතාමත් ප්‍රශංසනීයයි. ආසියාතිකයන් විදියට ඇත්තටම අපිටත් සතුටු විය හැකි දෙයක්. ඉතින් ඉන්දියාව හැමදාමත් හැම දෙයකින්ම මේ වගේ ලොකු අඩියක් ඉස්සරහට තියන්නත් ලංකාවේ අපි හැමදාමත් ලොකු අඩියක් පස්සට ගන්නත් එකම හේතුව පාලකයෝ කියලාද ඔබ හිතන්නේ. ඔව් ඒ 50%ක්. ඒත් අපි නිකමට හිතලා බැලුවද පාලකයන්ව ප්‍රශ්න කරන්න පුරුදු වෙලා ඉන්න අපෙන් රටට මොනවාද වෙලා තියෙන්නේ? අපි රටට මොනවාද දීලා තියෙන්නේ කියලා. ලොක්කොන්ව ප්‍රශ්න කරන්න කලින් ඔබ ඔබව ප්‍රශ්න කරලා ඉන්න. ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන ප්‍රශ්න ආවහම මිනිස්සුන්ව මැරෙන්න දාලා යන දොස්තරලා ඉන්න රටක රොකට් ගැන කවර කතාවද? රට දියුණු කරන්න කලින් ජාතියක් විදියට අපි අපේ කුහකකම නැති කරගත යුතුයි. ඉතින් චන්ද්‍රයන් 2 යානේ 2019 වර්ෂයේ වුණත් අතථා බැලුවත් ඒ අසාර්ථක වුණා. ඒ වගේම 2019 ලෝක කුසලානය තුලත් ඉන්දියාවට අත්ුනේ පරාජයම තමයි. නමුත් 2023 චන්ද්‍රයන් 3 වන ගමන සාර්ථක වුණා. ඒ වගේම ඉන්දියාව මේ පා තබන්නේ ඔවුන්ගේ 3 වන එක් දින ලෝක කුසලාන ජයග්‍රහණයට. ඉතින් ඔවුන් විශ්වාස කරන්නේ මේ වසරේ ඔවුන් සියලුම කුසලාන ජය ගන්නා බවට. දැනටම ආසියානු පාපන්දු කුසලානය ආසියානු කබඩි ශූරතාවයේ වගේම ලෝක චෙස් ශූරතාවලියේ දෙවන තැන ඔවුන් හිමි කරගෙන තිබෙනවා. අභ්‍යවකාශ තරණය කියලා කියන්නේ බස් එකේ ට්‍රිප් එකක් යනවා වගේ දෙයක් නෙමෙයි. ඉතින් මේ වගේ අති දුර්ලභ ජයක් ලැබුවට පස්සේ හැම ඉන්දියානුවෙක් තුළම තමන්ගේ ජාතිය ගැන පුදුමාකාර ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. කණ්ඩායමක් විදියට ක්‍රීඩකයන්ටත් මේ දේවල් පොසිටිව් මානසිකත්වයකින් බලපානවා. මේ නිසාම තමයි ඔවුන් විශ්වාස කරන්නේ 2023 ඉන්දිය වසර බවත් සියලු කුසලාන ඔවුන් ජය ගන්නා බවත්. ඉතින් අපි බලමු ඔවුන්ගේ මේ සිතුවිලි ඇත්තක් බවට පත් වේද කියලා. අනෙක් ජාතීන්ගේ සිතුවිලි මොනවා වුණත් ආසියානු කුසලානය වගේම ලෝක කුසලානය ජයග්‍රහීව අවසන් කරන්න අපේ සිංහයන්ට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් කුසලාන ගැන කතා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකුම තුරුම්පු දෙක ඉන්නේ තවමත් ආබාධ තත්ත්වයක. ඒ වගේම තවමත් ඒ පිළිබඳව හරි තක්සේරුවක් ඉදිරිපත් කරලා නැහැ. මගේ පෞද්ගලික මතය මේ ක්‍රීඩකයන් දෙදෙනාම සුවතට පත් වුණත් ආසියානු කුසලානයට නොදැමීම නුවණැති දෙයක්. මොකද ආසියානු කුසලානයේ අතරතුර නැවත යම් ආබාධ තත්ත්වයක් ඇති වුණොත් ඔවුන් වෙනුවට ආදේශයක්වත් ඔවුන්ට විවේක ගැනීමට කාලයක්වත් ඉතුරු නොවෙන නිසා ආසියානු කුසලානයේ ලෝක කුසලානයයි ගත්තොත් ඇත්තටම අපිට වැදගත් වෙන්නේ ලෝක කුසලානය. ඉතින් අපි බලමු වනිදු වෙනුවට අපිට යොදන්න පුළුවන් හොඳම ආදේශක මොනවද කියලා. දුෂාන් හේමන්ත. දුෂාන් කියන්නේ දගපන්දු යවන්නෙක් වගේම හොඳ පිතිකරුවෙක්. ඒ වගේම දුෂාන් කියන්නේ සිටුේෂන් හැන්ඩල් කරන්න පුළුවන් පන්දුවට බය නැති ක්‍රීඩකයෙක්. වනිදු වෙනුවට දුෂාන් කියන්නේ තාමත් හොඳ ආදේශකයෙක්. ඒ වගේම අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සිටි, යෝන් ක්‍රීඩක විජේකාන්ත්. ඒ වගේම තමයි සුපිරි ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ. දුනිත්ගේ දක්ෂතා ගැන ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැති තරම්. වනිදු හසරංග සහභාගී නොවනවා නම් ආසියානු කුසලානය කියන්නේ ලෝක කුසලානය වෙනුවෙන් හොඳ ආයෝජනයක් සොයාගත හැකි තරගාවලියක්. ඉතින් අපි බලමු මේ අවස්ථාව හිමි කරගන්නේ කවුද කියලා. ඒ වගේම මේ ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිස් සජීවනි.